අද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ ජාතික ජන බලවේගය අතර රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවලා ඇති තත්ත්වය ගැන සාකච්ඡාවක් පැවැත්තුණා. මේ ආර්ථික අර්බුදයත් එක්ක ඉතා දැඩිව ය බලපාන ශේෂ්‍රයක් තමයි අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය. මේ වන විට ඉතා දරුණු අන්දමේ බුද්ධි ගල්ණයක් විශ්වවිද්‍යාල පද්ධතිය සිද්ධ වෙනවා. බොහෝ පීඨවල බොහෝ දෙපාර්තමේන්තු පවත්වාගෙන යන බැරි මට්ටමට උග්‍ර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගියක් තියෙනවා. එය දැනට ගණන් හදලා බලලා තියෙන හැටියට දහසකට ආසන්නයි. මේ හිටපු අය ප්‍රමාණයක් ගත්තොත් ඉන්න ඕන ප්‍රමාණය නෙවෙයි හිටියේ. මේ වෙනකොට විශ්වවිද්‍යාලට බඳවාගෙන තියෙන ශිෂ්‍යයන් ප්‍රමාණය අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරු 12900ක් පමණ සිටිය යුතුයි. නමුත් මෙතන හිටියේ 6000යි. එතනින් 1000කට ආසන්න ප්‍රමාණයක් දැනුත් එක්කෝ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මේ සේවය අතහැරලා ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මේ විශ්වවිද්‍යාලවල සාමාන්‍ය පහසුකම් ටික පරීක්ෂණ කරගන්න රසායනාගාරය පවත්වාගෙන යන්න, පුස්තකාල පවත්වාගෙන යන්න, මේ ආදී විශ්වවිද්‍යාලය පවත්වාගෙන අවශ්‍ය කරන විදිහේ අවම පහසුකම් ටිකවත් දැන් නැහැ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන විශ්වවිද්‍යාල ලැබෙන්නේ නැහැ. මේක තියෙන මූලික ගැටලුව තමයි මෙවැනි උසස් අධ්‍යාපනයේ රටේ තියෙන ඉතාම දැවැන්ත වගකීමක් සහගත ශේෂ්ත්‍රයක මෙවැනි කඩාවැටීමක් තිබියදී, මෙවැනි දරුණු කඩාවැටීමක් තිබියදී ඒ පිළිබඳව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කරන එක. ඔවුන්ට මේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන කඩාවැටීම මේක අනාගතයට රටට බලපාන හැටි, අපේ දරුවන්ට මේක බලපාන හැටි පිළිබඳව කිසිදු තැකීමක් නැහැ විතරක් නෙවෙයි, ඔවුන් පුළුවන් තරම් ප්‍රතිපත්තිමය තීන්දුව ගනිමින් ඉන්නවා මේ විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වල කරන්න. රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය හැර යන මට්ටමට තමයි තීන්දුව ගන්න. ඔවුන් මත අසීමිත බද්දක් පනවලා තියෙනවා. මේ බදු දරාගෙන මෙයාට තවදුරටත් ජීවත් වෙන බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරනවා විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන මේ රට ගොඩනැගීමේදී තියෙන ප්‍රධානතම ප්‍රවාහයන් දෙක මේ ආරක්ෂා කරගන්නට ඕනකම තියෙනවා. අපි මේ විශ්වවිද්‍යාල ආචාර්යුත් එක්ක එකතු වෙලා මේ වෘත්ති කැන්සල් දෙනත් එකතු වෙලා රට ගොඩනැගීම සඳහා වන මැදිහත්වීමක් දැනුත් කරමින් ඉන්නවා සහ ඉදිරියේදී වේගවත් කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ සාකච්ඡාව තිබුණේ කොහොමද අපි කෙටි කාලීනව මේ අර්බුදයට ආණ්ඩුවට බලපෑමක් කළ යුතුම් හොයන්නේ කියන එකත්, මැද කාලීනව සහ දීර්ඝ කාලීනව අපි ඔක්කොම එකතු වෙලා කොහොමද මේ රට ආරක්ෂා කරගන්න, මේ රටේ ජනතාවට අයත් මේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වන මේ කටයුතු විධිමත් ස්ථාවරව කරගෙන යන්නේ කොහොමද අපි කටයුතු කරන්න ඉදිරියේදී කියන එක තමයි. ගිලිජ් ජයවීර මහත්තයත් අද පක්ෂ මූලස්ථානයක් ආරම්භ කරා. ඉදිරි දේශපාලන සටන කොහොම වේද? හොඳයි. ඉතින් කවුරු දේශපාලන අලුතෙන් පක්ෂ ආරම්භ කරත්, කාර්යාලය ආරම්භ කරත්, දැන් ජනතාව තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. රට පාලනය කරපු සහ ඒ පාලනයට විවිධාකාරයෙන් උදව් කරපු අය එක කඳවුරකත්, අනිත් පැත්තේ රට ගොඩනගන්න සමත් ජනතා ව්‍යාපාරයේ ජනතා බලවේගයේ කඳවුරකටත් දාලා ජනතාව හරියටම මේ ඉර ගහලා තිනවා. ඉරේ කිසිදු බොඳ වීමක් නැහැ. ඔය කවුරු කවුරුත් මේ ගහලා තින ඉර බොඳ කරන්න හැදුවට දෙපැත්ත හරීම පැහැදිලි. රට බංකොලොත් කරපු සහ බංකොලොත් කරන්න උදව් කරපු අය. ඒ වගේම රට ගොඩනගන්න සමත් ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක්, විනයක් සහිත දූෂණයෙන් තොර ජනතා ව්‍යාපාරය, මේ දෙක අතර තමයි සටන තියෙන්නේ. ඉතින් ඒ සටන තීරණාත්මක තැනකට එන්නේ මැතිවරණයකදී. ඉතින් ආණ්ඩුව දැන් මේ මැතිවරණ නොදී ඉන්නවා විතරක් නෙමෙයි, මැතිවරණ ඉදිරි මැතිවරණ නොදෙන්න කුමන්ත්‍රණය කරමින් ඉන්නේ. ඔවුන් දන්නවා ඔවුන්ගේ පරාජය නියතයි කියලා. පරාජය නළලේ කොටාගෙන ඉන්න කණ්ඩායමක් තමයි අපේ ප්‍රතිවාදී කඳවුරු නියෝජනය කරන්නේ. අපි කියන්නේ කවුරු පක්ෂදුවත් කමක් නැහැ, පුළුවන් නම් කට්ටියම එකතු වෙලා කියන්න මැතිවරණයක් දෙන්න කියලා. මැතිවරණේ ජනතාව හරියටම තීන්දුව දෙයි මොකද්ද රටේ අනාගතය සම්බන්ධයෙන් ගන්න ඕන පියවර කියලා.